අවුලක් නැහනේ. පත පත පසලාගේ හොය හොයි පිගේරාවන මම. පට පට පටලාගේ හොයි හොයි පිගේරාවන මම. මෙහි සිටින. මෙහි සිටින. කටු ඉඹුලේ ගෙදර ශානා නරකාදී මැනවියව. කටු ඉඹුලේ ගෙදර ශානා නරකාදී මැනවියව. ඔව්. මාගේ නිත්‍යානුකූල භාර්යාව ලෙස. මාගේ නිත්‍යානුකූල භාර්යාවක් ලෙස. භාර්යාවක් නෙමෙයි මනමාල මහත්මයා, භාර්යාව භාර්යාව. අනේ අපි පන්සිල් රැකින කොල්ල හරිය අපිට බෑ බොරු කියන්න. ඉතින් ඉතින් හතර රැකින ගිහින තුන කඩා ගන්න හදනවා. මේ රෙජිස්ටර් මහත්තයා, අපි ඒ වාක්‍ය අයින් කරලා ගමු නේද? ඕක මහ ලොකු දෙයක් නෑ නේ, ඕක නොකියුවා කියලා. හරි එහෙනම් හරි එහෙම කියන්නකෝ එහෙනම්. මාගේ නිත්‍යානුකූල භාර්යාවක් වශයෙන් පිළිගනිමි. ඕරයිට්. දැන් මනමාල මහත්මිය, මං කිව්වම ඒ විදියටම කියන්න ඕනේ. කටු ඉඹුලේ ගෙදර ශානා නරකාදී වන මම. කටු ඉඹුලේ ගෙදර ශානා නරකාදී වන මම. ඔයාගේ නම කියන්නත් ඔයා පොඩ්ඩක් අදිමදි කරන්න එපා, හරියට කියන්න. මෙහි සිටින. මෙහි සිටින. පත පත පතලාගේ හොය හොය පිගේරාවන අයව. පත පත පතලාගේ හොය හොය පිගේරාවන අයව. මාගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන් පිළිගනිමි. ලැරීගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස පිළිගනිමි. පිස්සුද? මගේ නෙමෙයි, ඔයාගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා විදියට පිළිගන්න. මට කොහෙද පිස්සු? ඔයාටයි පිස්සු. මගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වෙන්නේ කොහමද මෙයා? ඔයාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා. මම මගුලක් කියවනවද මන්දා? මම නෙමෙයි මගුල් කියවන්නේ, ඔයා. මම දැන් කියන විදිහට ආයි කියන්න, මං ආයි කියන විදිහට කියන්න. වරද්දන්න එපා ඩාලි. මොකද ඔයා මේ පුරුදු වෙන කසාද බනින්න එකක් නේ. ඒක නෙමෙයි පස්සෙන් කියන විදිහට කරන්න ඩාලි. රයිට්. හරි. ඩාලි. මොකද මොකද මේ රෙජිස්ටර් තමුන්ගේ මරණයට මම ලව් රෙජිස්ටර් කරගන්න දාදන්නේ? ටොක් දාන්නේ පහදිද? හරි පොඩ්ඩක් ඩාලින් කිව්වේ ආදරේට. මේ හරි ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන. දැන් මම ආයි කිව්වම කියන්නකෝ මේ විදියට. මනමාලි, පට්ට පටපටලාගේ හොය හොය පිගේරාවන අයව. පට්ට පටලාගේ හොය හොය පිගේරාවන අයව. මාගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස. මාගේ නීත්‍යානුකූල රාජපුරුෂයා ලෙස. නානවනේ නානවනේ රාජපුරුෂයා නෙමෙයි ස්වාමි පුරුෂයා ලෙස. නාන්නේ කොහොමද? මගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා නානවා. ඈ මොනවා කියනවද මන්දා? මම නානවා තමයි කොහොමද? ඔව් නානවා. මමනේ දන්නේ ඒක ගැන. නෑ රෙජිස්ටර් කරන වැඩක් නෑනේ, අපි නානනවානේ ඒක. හරි දැන් මේක මේ හරියට කරමුද අන්තිම විදියට? මොකද්ද මේ කරන්නේ? ඔක වටේ යනවානේ. හරි ඕකේ මයි ගාන දීලත් නෑ හරියට තාම. හරි මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස පිළිගනිමි. මාගේ නීත්‍යානුකූල චර පුරුෂයා ලෙස පිළිගනිමි. අයියෝ ආ කියනවද මන්දා? ස්වාමි පුරුෂයා ලෙස පිළිගනිමි. ඒ මන් දන්නේ. මාගේ නීත්‍යානුකූල අයෝම පුරුෂයා ලෙස පිළිගනිමි. හරි කමෙන් රෙජිස්ටර් මහත්තයා, අපි ඒ වාක්‍ය හැමම ගමු. මේ ස්වාමි පුරුෂයා හොඳයි, අයෝම පුරුෂයා හොඳයි. මොකද අයෝමී පුරුෂයාට අඩු ගානේ යට කලිසම හරි ඉතුරු වෙනවනේ. ඇත්තද? එහෙනම් මාගේ නීත්‍යානුකූල අනියම් පුරුෂයා වශයෙන් පිළිගනිමි. මේක නම් ගෑණින් නෙමෙයි. හරි දැන් දෙන්නම දැන් කොහොම හරි දැන් අස්සම් කරන්න, දැන් දෙන්නම අස්සම් කරන්න. අනේ මේ රෙජිස්ටර් මහත්තයා, අපි මේ වැඩේ පස්සට තියාගමුද? ඇයි අකුරු බැරිද? නෑ එහෙම එකක් නෙමෙයි. දැන් රාහු කාලේ සාදවඳුන්. රාහු කාලෙලු සාදවඳුන් පිරිමින්ට ඉතින් කොහොමද? රාහු කාලේ තමයි මේ. රාහු කාලේ මේක පන්නේල තමයි ගන්න ඕනේ ෆොටෝ. හරි දැන් මේ අත දෙන්න කොහනේ? හයියෙන් අල්ලගන්න. මේ මොමල වැඩි ඔය දෙන්න. කෝර ෆොටෝ මාත් එක්කම ෆොටෝ ගන්. මේ පුළුවන් නම් මෙතන තේ ඉන්න වාඩි ಇಲ್ಲ. තවට ළඟට එන්නද වාඩි ඉන්න? නැත්නම් නෑ කමක් නෑ. එහෙම හොඳයි. ෆොටෝ ගන්න විදිහ ඉන්නේ ඉතින් ෆොටෝ එකට. වෙයි කමනේ. කෝර ෆොටෝ මල් කෝ මල් කෝ ෆොටෝ මල්. ඔය ගන්න දැන් ඔය ෆොටෝ එක ගන්නවා මම හිතන්නේ. එක් මිනිත් ගන්.
වා වැදුණා නේද ප්ලැටර් ප්ලැසර් වැදුණා නේ වැදුණා නේ නෑ නෑ තාම නෑ අනේ එහෙනම් ඩෛලිය පට්ටුනේ සන අයියෝ ඒ විදුලි කෙටුවෝ එනක හැපිය ඒ හොයි 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 මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න නැද්ද මොකද මේ නිදාගෙන ඈ ඈ මම කොහෙද ඉන්නේ කො 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 මේ වෙඩින් එක දාපු කට්ටිය කො වෙඩින් එක බැලු බයි සෙන්ඩි අරකු වමනි කො මාගේ නම බිස්කෝයි හොයි ඔයා දවල් හිණයක්වත් දැක්කද ඈ ඒ කියන්නේ මං ඔයා මැරිකලේ නේ කො ඔයාගේ වේල් එක ඔයා මා මැරිකල ටෙරිබල් මීට වැඩිය හොඳයි මරලා දැම්මනම් ඒක ටෙරිබල් නම් හීනෙන් අපි දෙන්නගේ මේ මැරේජ් එක රෙජිස්ටර් කරපු රෙජිස්ටර් කාර්යය කවුද කියලා ඔයා දන්නවනම් ඔයා කියයි හොරිබල් කියලා මොනවා කියනවද මම පිස්සුද මන්ද මේ අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න නේද අපේ ගෙස්ට්ුත් ඇවිල්ලා ඉන්නේ ඔයා දන්නවද ඈ ගෙස්ට් ඇවිල්ලා මේ අනේ දැන් මේ දැක්කේ හා මේ මුතු තරංග මුතු සෙව්වේ මේ මුතු දහම උනා මිනි සෙව්වේ මේ මිනි දහම උනා මොතරින් හම්බුනේ මිනි මොතරින් ඩුවන් කියන්නේ රන් සෙව්වේ මේ රන් දහම උනා නලදේ කමදේ පමනයි ඔබගේ ආදරේ ඇත්තට නලබේ කමදේ පමනයි ඔබගේ ආදරේ ඇත්තටම මේකත් සීනියද මං හිතන්නේ මේක තමයි සීනිය මට පේන්නේ එහෙනම් කොනිටල ෂූට් එක බලන්න ඈ සීනෙන් දෙන්නේ කියලා මේ ඔයා කොනිට කෙනාද මුතු කොනිට කෙනාද කොනිටද ඈ ඈ මේක උදේ මොකද කොනිටා ඈ ඈ කවුද 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 මේ මේක ගැලපුණේ කොහමද කියලා මට මේ හිතාගන්න බැරි මොකද මේ අපේ වෙඩින් එකේ ෆොටෝ මල්ලිනේ ෆොටෝ මල්ලි ඕ මම ෆොටෝ ගන්න කියද්ද ඔය ෆොටෝ ගන්න කියන්නේ තමම මම දැකලා තියෙනවද කලින් පොඩ්ඩක් ඉන්නවා කියන සචින් ටෙන්ඩුල්කර් ගේ ආ සචින් දාන් ගත්තා ෂාරුක් ඛාන් ගේ ගත්තා ළඟදී ෂාරුක් ඛාන් ගේ ඔව් සා ඉන්දියා ගිහිල්ලාද නෑ මල්ලී මම මේ ෆොටෝ පේමන්ට් එකගෙන ගන්න හරි 50ට 20ට තියෙන්නේ ඒව අරගෙන මොකද කරන්නේ ඒ වරන් ෆොටෝ කොපි ගන්න එක කරා අයියෝ ෆොටෝ කොපි ගන්න එක නේද අපි ඇවිල්ලා තියෙන්නේ ඔයා මීට පස්සේ එක්කන් ඉද්දි හරියා මං ආ එක්කන් එන්න හරිද මේ මුතු මෙහා පැත්ත දෙන්නේ නෑනේ මේ අපිට අඳුනලා දෙන්න බැරෙන මේ තමයි අද අපේ ගෙස්ට් මුතු තරංග මුතු මුතු මේ පැත්ත දෙන්න කම්මුතු 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 මං මේ පැත්තට ගිහ කම්මුතු වෙයිද වැඩි කම්මුතු වෙනවා හරි හරි එහෙනම් මෙන්න ඔබට හිමි වෙන පළමු වෙනි ප්‍රශ්න මේක 3 piece of තේරවිල්ල ඒ කියන්නේ තුන් තේරවිල්ල ලැරියල් පහයි දෙකයි ලැරියල් පහයි දෙකයි අදමයි ඇහුවේ ඒක නේ මොකද මේ ලැරියල් පහයි දෙකයි ලැරියල් පහයි දෙකයි මේ තුන් තේරවිල්ල අනේ මන්ද මන්න තේරෙන්නේ ලැරියල් ලැරි දන්නේ නැද නෑ ඔන්න ඒක කියන ලැරි දන්නේ ලැරි කියන එක පහයි දෙකයි දැමෙද දැමෙද ලැවරියයි ලැවරියයි නෙමෙයි ඒක මිනිහ ලැවරිය කැඩලා ගන්නවනේ අද ෆොටෝ අයියට දෙමු chance එක නේ උත්තරේ දන්නවනම් කියන්නේ කියලා උත්තරේ මේකයි ලැරියා නම් වලා මොකක් ඕ නැතු දත් නැතුව බත් කන්න තමයි හදන්නේ ඔය ඉතින් හරියයි කාපු වීපු වෙලාවට මේ පුංචි විහිළුවක් කෙරුවම රාලහා මිලා වගේ ගණන් ගන්න හොඳ නෑනේ මම ලැරිට වලාකේ මේ ලැරි වලාවක් වගේ සුදු හින්දා සැහැල්ලු හින්දා මෙලෝ බරක් නෑනේ කිසිම දෙයක බරක් පතලක් නෑනේ ඔහේ කියලා දානවා එන්න හැවෙන්න නෑ එහෙනම් ඔන්නේ ලැරි යනු වලහා පහයි දෙකයි නම් කීයද මුතු එකතු කරාම 52 ගන්නත් පුළුවන් හත ගන්න පුළුවන් හත ගන්න පුළුවන් එතකොට ලැරියයි පහයි දෙකයි කියන්නේ
වලහ හත හලහ වෙත වලහ හලහ වෙත තුන් තේරවිල්ල ඔව් අර ඉලව් 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 හරි 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 ඉලව් ඉලව් දැන් ওই තේරුනේ නේ නේ තේරුනේ ඒකනේ තේරෙයි කල් යයිනේ පෙර දෙමෙන්න දෙවෙනි ප්‍රශ්නේ ආසියා පැනලා ගියාට පස්සේ වහල වැඩක් නැත්තේ මොකද්ද ඉතාලි ඈ ඉතාලි වැරදි බෝකියානේ බෝකියා මෙන්න මෙන්න හතරේ ප්‍රශ්නේ හරි ස්වීට් නේද මම ස්වීට් වැඩි කුඹිය කියනා මෙතනින් එකයි මම බැලුවේ ඉස්සර කොල්ල වැඩිපුරම හිටියේ රේස් බෝකියේ දැන් කොල්ල වැඩිපුරම ඉන්නේ කොහෙද ඉස්සර කොල්ල රේස් බෝකියේ ආ ඉස්සර කොල්ල වැඩිපුරම හිටියේ මුට අමුට වෙලා වගේ බලන්න එපා මුතු අපි ඉස්සලත් කතා කරානේ ඕක ගැන දැන් මේක ගන්නේ නැද්ද අමුතු වෙලා වගේ බලන්න එපා මුතු උත්තරේ දෙන්න ඉස්සර කොල්ල වැඩිපුරම රේස් බුක්කේ කොයි මොකියක් තමයි දැන් ඉන්නේ කොහෙද දැන් වොයිස් ලොග් ඒක ඉතින් මගෙන් අහලා බෑ දන්නේ නැහැ නේ මම Facebook අයියෝ මෙන්න මෙන්න පස්සේ නේ ප්‍රශ්නේ ඒක නම් ඇත්ත ඒක නේද කියන්නේ ඉතින් කෙල්ල තින්නේ ඕකෙම තමයි. මේක මොකද නැහැ ඒක මම දැනි මාත් එක්කම නිතරම chat කර ඉන්නේ. හරි හරි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මෙන්න. අන්තිම ප්‍රශ්නේ අහන්න. අන්තිම ප්‍රශ්නේ කොහෙද? ආ තව දේවල්. ආ අන්තිම ගාන ටික. ආ ඒක. සිරිපාලට කණ්ණාඩි කොට්ටන් තුනක් තිබුණා. එකක් දුර බලන්න. අනික ළඟ බලන්න. එතකොට තුන්වෙනි කොට්ටම තුන්වෙනි කණ්ණාඩි කොට්ටම තිබුණේ මොකටද? ඈ? කණ්ණාඩි කොට්ටන් වලින් මොන බැලුවද? ෆොටෝ අයර පුළා උත්තර දෙන්න දන්නවනේ සිරිපාට කණ්ණාඩි කුට්ටන් තුනක් තිබුණා එකක් දොර බලන්න අනෙක ළඟ බලන්න තුන්වෙනි කුට්ටම මොකටද තිබ්බේ මේ මන්ද මේක තමයි හිතා ගන්න බෑ බෑනේ අයියෝ මේ සිරිපාලගේ කුට්ටන් තුනේ ප්‍රශ්නෙටවත් බැරි වුණා නේ අයි කන්නේ නැතිව පාවිච්චි කරගන්න නෑ අනේ අර කණ්ණාඩි දෙක තියෙන තැන් හොයා ගන්න මේකෙන් පස්සේ අපි තවත් කතා කරමු මුතු තරංගයක් අවුලක් නැහනේ බ්‍රේකෙන් පස්සේ අපි ආයේ ආවා පට 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 මේ දැන් ඇත්තටම අපිට කියන්න ඔය ෆොටෝ අයියා කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ ඇත්තටම ඔයා මේ ඇත්තටම වෙඩින් එක ගියාද ඔය ඔයගේ වෙඩින් එකට ෆොටෝ එකක් ගන්න ඇත්තටම කියන්නේ මම මේ ආවේ මගේ මේ අතීත ප්‍රේමක් සිහි වෙලා ඈ ඔව් මොකද්ද ඔයාගේ ප්‍රේම කමන්න නැද්ද අරුවක් තියනා නේද මොකටද කියන්නේ මුතු අතීත ප්‍රේමක් තියනවා අහන්න මම මතකද කියන්නේ ඒක තමයි මොකද්ද අමුතු සින්දුවකුත් හදාගෙන අවිලා තියෙන මුතුට කියන්න ඈ ඔව් අමුතු සින්දුව නෙමේ අපේ ජීවන අද්දැකි බලමු සින්දුව කිව්ව මතකද බලමු මුතුට කියන්නක බලන්න සින්දුවට කලින් හම්බෙච්ච හැටි කියන්න ආ කියන්නකෝ ඔයාලට මතකද කියන්නේ සමා වෙන්න ඕනේ මතක නැහැ ඒක රිකි මාටිනු කියලා තියෙනවා ගෑනුන්ට හුඟක් දේවල් අමතක වෙනවා කියලා පහ වුණා හරි කොහොමද අතන ඔය දෙන හම්බුනේ ගෑණියෙකුට කිව්වේ රිකි මාටින්. රිකි මාටින්. මාටින්. වැල්ලේදී හම්බුනේ. වැල්ලේදී. ඔව්. මම දීපිකට එහෙන් දින්නේ නැද්ද මෙයා බෙල්ලේ ගියස් ඉඳලානේ. ආ. හම්බුනේ. මුතුනේ. ඔව් මුතුනේ. දැනුයි තේරුනේ. බැන්දා. බැන්දද? ඔව්. ඈ ඇත්තද මුතු? ඔව් ප්‍රතිබල මේ පේනවා නිරාගෙන ඉන්නේ. අතු වෙන්න ගැහුවේ. ඒක නම් ඇත්තේම වෙයි තමයි. කොසු ඉදල්. ද ෆොටෝ එකකට ඔයාට ඉන්නන්නේ නැහැ. ඔව් මම ෆොටෝ කෝපියක් ගන්න සාලේ එල්ලනවා අයියෝ නෑ ඔව් එදා ඉඳන් මම තීරණය කළා ෆොටෝ කෝපි ගන්න එක හොඳයි කියලා හා ඒක තමයි දැන් ෆොටෝ කෝපි ගහන්නේ දැන් මොකද්ද මේ ගීතේ අපි ගීතේ ගුවහම් ගීතේ කියමුද අපි ඔව් කියන්න ඕකට ඔය හොයි දන්නවනේ ඔය හොයි මොකද ඔය හොයි දන්නවනේ ගීතේ ආ මම දන්න මම දන්න මම දන්න අරකනේ රයිටර් මට කියලා වෙන්නේ රයිට් ගම් හරි කියන්න ඕක නම් පටන් ගමු කොනේ ඔය ගම් ඇස්තාලා විස්තාලා කියලා ගම් මුතු තරංගා යන්න ගියා මාගා ආයි තරංගා එන්න එපා මාහා
මන්තාම කිරිසප්පේ අයිය සන්නත් බෑ දුට්ටුදාම මට ගැහුවේ උහුලන්නත් බෑ ඔය හැමදාම කොත්ෙන් ගැහුවේ ලං ඉන්නත් බෑ ඇයියෝම මට ගැහුවේ ඇවිදින්නත් බෑ මුතු තරංගා යන්න ගියා මාලා ආයි තරංගා එන්න එපා මා තන තන ටටන ටන තන තන ටටන ටටන තන තන ටටන ඩඩෙන් 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 මං ඔය රූපෙට රැවටුනේ කරුමෙට ඔට්ටේ අගාපු නිසා ඒක නංගි මව්පියු කිරිවල රසය දැනෙන්නට ගැව්වෙත් ඔබම නිසා මේ මුතු කිර කැලේ වෙන්නේ මං හිතන්නේ මම්මිනි මුතු හරි වැඩි දුර කියන්න බෑ මම හැදෙනවා මුතු කියපු කැලේ නේද මං ඔය රූපෙට රැවටුනේ කරුමෙට පොට්ටේ අගාපු නිසා මේක මං කියපු එක මේ දැන් කොහමරි මට ආරංචි වුණා දැන් මේ ඒ කාලේ මේ ඉස්කෝලේ යන කාලේ මේ මුතුටත් දැන් මුතුගේ සම්පූර්ණ නම කියන්න බෑ මුලින් මුතු තරංග ශ්‍රී නිලපුලි පීරිස් ආ නිලපුලි කියලා තියෙනවනේ එතකොට ඔයාට මේ නිල නොවන බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද මේ ඉස්කෝලේ යන කාලේ නිලපුල්ගේ ඕහෝ මම නම ආ එහෙනම් ඒක තමයි ඔයාගේ නම නිලපුල් කියලා තියෙනවනේ ඒක තමයි කොණ්ඩෙම්බ පේනවනේ ඒක ඒ කියන්නේ මේ තනි නිලපුල් එක් දෙන්නෙක් හිටියද අර කියන්නේ නිලපුල් යෝ ඇලේ මම අපිට කියන්නේ ඔය කතාව නිලපුල් කියලා හිටියනේ නිලපුල් කියලා මේ क्लास काल हिटिया हम वे आगे वेडे मे डेस् සමාවෙන්නෝ ඉස්සලාම මං එයාගේ සමාවෙන්න අපි ඉස්කෝලේ යන කාලේ කරපු සුන්දර දේවල් මතක් කරන්නේ ඉතින් කොමරි හැම වෙලේම යා ඩෙස් වලයි බංකු වලයි ලියනවා නිරුපුල් දන දන නිරුපුලි කියලා ඒ කියන්නේ නිරුපුල් නිරුපුලි ඉස්සරහා දන ගහනවා කියලා ඊට පස්සේ ඒ එකතු කිරීමේ ලකුණ මොකද උනේ කොමරි ටික කාලයක් යනකම් මට හැමදාම මගේ බර්ත්ඩේ එකට මට විෂ් කරන්න ඕනේ කාලවලදී නිව් ඉය වගේ දේවල් කාලවලදී මට කාඩ් එහෙම එව්වා මේ දැන් නම් ආගිය attack නෑ මං ඉඳන් බැඳලා ළමයිනුත් ඇති දැන් යා අයියෝ වැන්න නැද්දාල උස්සලා ඒ අනිත් ආගිය attack නෑ කියන්නේ ආගිය attack නෑ දැන් බෝඩුවට කියන්න බෑ ප්‍රතිත් මාධ්‍යල අහුව අතරංගුට ගන්න ඕනේ මේ මේ කොණ්ඩෙක් ගල්වල ඉඳ මේක දාගෙන ඉන්නේ මම ඒ දවස්වල මේ දැන් ඒ ක්ලාස් වලට මමත් ගියානි ආහ් එක දවසක් මම යනකොට හොඳටම වැස්ස. හරිද? මුතුට මේ මොකට මතකද මුතුවේ අවස්ථාව? ඔව් වැස්සනේ. වැස්ස වැස්ස ඔයාට යන්නේ නම් නැතු ඔයා මේ මුල්ලක හැංගිලා ඉන්න මං එතකොට කිව්වා ලස්සන සින්දුවක්. මතකද? මුතු මුතු වැස්ස පටකුඩේ තනිවිලා. යමු අපි මෙනිකි. එක කුඩේ සැඟවිලා. අනිවාර්යෙන් හිල්ලුන කුඩයක්. මම තමයි ඔයාව කුඩේ දාගෙන ගියේනේ. කුඩේ දාගෙන ගියා කියන්නේ මොකක්ද මේ වාහනේ? නෑ මං කුඩේ අර මෙහෙම උඩින් මේ අතුමාර පොඩි බබෙක් උසයාවේ. ආවෝ අයියෝ. ඊයා. හරි හරි වඩාගෙන හරි ගියානේ. අද රාහු කාලේ. ඉතරට හම්බුනේ මේ. ඔයෝ ඉත. ඉතරට හම්බුනේද? මම මූණ බලලා කන්න ඇටි. අයියෝ අයියෝ දැන් නෝන්ඩි උනානේ නෝන්ඩි වාගන්නත් එක පොඩ බ්‍රේක් එකේ කරන්නත් එන්නේ. ඇයියේ නිකන් ගුල්ලෙක්වත් මතුරුනද බාල ලියක් දාලා හොඳ ලියකින් ගහුවේ ඒක වැඩේ කියන්නේ ගහන ගහන එකේ වීදුරුව ගිනි ඈ 18 පාරක් try කළා ඊමුගේ 18 පාරක් මේ දද්දික නෝනා කෙනෙක්ගේ ඉස්සරහට ආපු ෆොටෝ එකන්නේ තිබ්බේ රාමු කරන්නේ ගහන දාන පාරක් ගහන පාරක් එක බින්දිනවා ඒක වැඩි අර හොයි හොයි ගේ ෆොටෝ එකක් ගත්තොත් අවුල නැහැ දද්දකයිනේ තියෙන්නේ හොයි හොයිට දාන්න බැරි වී අර බුලට් රූෆ් එකක්වත් දාන්න බැහැ මගේ ෆොටෝ කවුරුත් රාමු කරන්න ඕනේ මම අර මැට් එකේ හදන්න ඔය වගේ ඇස් දෙක වදින්න ඔව් ඉස්සරහ ඉස්සරහ ඒ දීක්තිමත් තාන්තිමත් නයන යුගලේ මාගේ ඕ අනේ පව් අනේ හොයි හොයිට මොකුත් කියන්න එපා සිහින සැබෑවනේ දිනක් උදා වේවා
මේ හොය ඔය සින්දුව කිව්වා මරක්කු නේ මේ මේ අපේ මුතු සින්දුවක් කරලා තිනු දැන් මේ මේ නිලියක් වගේ හිටියට මේ හිටියට මේ හොඳ ගායිකාවක් දන්න දුයි ඔය නේ නේ දන්න නේ අයියෝ මොනාදනේ එහෙනම් අපි අහලා බලමු මුතු මේ මම මුලින්ම පොඩි කැලක් අපි ඒකනේ සින්දුවක් කරානේ කරා ලස්සන සින්දුවක් ඒක ප්‍රියන්ත නාවලගේ තමා මියුසික් කරේ තුන්කම පඤ්ඤා අලංකාර හිමි තමා වචන කරේ ඉතින් පොඩි කාලේ නම් ඔය සින්දු කියන සිහින තිබ්බනේ ඔව් මොකද අම්මටයි තාත්තට හොඳට සින්දු කියන්න පුළුවන් ඒ නිසා හැම වෙලේම සින්දු ඇහෙනවා ගෙදර ඩෝල් කී අරගෙන තාත්තා ගහනවා ඉතින් ඔය වගේ හරි සුන්දරයි හැමදාම 6ට 7ට විතර තාත්තා ඔෆිස් ගිහින් ආවම හැම අපි හතර දෙනා එකතු වෙලා සින්දු කී කියන කලාත්මක පරිසරයක් අපි දැන් කියන්න පවුල කී දෙනෙක් ඉන්නවනේ මමයි නංගි අම්මයි තාත්තයි විතරයි අපි කියන්න ඔයාලා සින්දු අපි අපි කියවක සින්දු ඒක අයියෝ ඔයාලා සංගීතය ලබා දෙන්න අපිට පොඩ්ඩක් කියන්න නංගුණා නංගුණා සුන්දර කාලේ මා පෙතු මා සෙවු ආදර ලෝකේ ලංගුණා ලංගුණා සුන්දර කාලේ මා පෙතු මා සෙවු ආදර ලෝකේ මා සිත පෙතු පින්බරා එවිදින් මාව සොයලා එවිදින් මාව සොයලා මේ ෆොටෝ අයගෙන ෆොටෝ අයගෙන ඔයගෙන ඔයගෙන ලස්සන සින්දු කිව්වා ඇත්ත සින්දු කියන්න පුළුවන් ඉතින් අනේ පුළුවන් ඉතින් සින්දුක් කියෙදි ලිරික් මොනාද මේ නෑ මං කියන්නේ එකකින් නතර කරේ යයි කියලා නෑ මං මෙහෙමයි මට කාලේ ටිකක් අඩුයි රංගපෑම් එක ඉතින් අපි ටිකක් දුර යනවා ෂූටින් වලට ඉතින් ඒ නිසා ටිකක් විවේකේ අඩුයි ඉතින් ඔය පුළුවන් වෙලාවේ තමයි කොමරේ සින්දුව කරේ ගිහිල්ලා තව සින්දු කීපයක් ඇවිල්ලා තියෙනවා මේ කරන්න ඉතින් තාම එහෙම උනන්දුවක් නැති එක තමයි මගේ තියෙන්නේ ඒක තමයි ඒක තමයි මටත් ඕකමනේ තියෙන්නේ මොකද වරදී ඈ උනන්දුවක් නැති කමයි දක්ෂතාවය නැති කමයි ඒක කරන්න බැහැනේ හරිනවා ඔය කියන මේ කියන සින්දුවල ප්‍රතිචාරය වැඩි ලු කොට ආ ප්‍රතිචාරය ගියකුත් හදලා තියෙනවා සින්දුවල ප්‍රතිචාරය ගහපු ගල් වලින් එකතු කරලා ඇයි මම තව කියුබ් එකක් කොහෙටද දුන්නේ සිරප්පු මේකක් දාලා තියනවලු මට තක්කලි මන් දුන්නා තනි කපුල විතරයිලු තියෙන්නේ ඔකලගේ තේ කඩේ බණි සදන දුන මට ආපු තක්කලි හරි හරි දැන් එහෙනම් අපි යමු අපේ ඊළඟ segment එකට ඔව් මොකද හොය ඔය වාදම් favorite book එක වෙනුනේ මොකද අලුත් segment එකක් පටන් ගන්නවා ඔව් මල්ලි මේ දැන් favorite ඒවා මහලහල දැන් එපා වෙලා තියෙන්නේ මම අද සිට ආරම්භ කරනවා මේ වැඩසටහනේ සුවිශේෂී අංගයක් full special segment එකක් segment එක මම introduce කරන්නේ නයාට අඳුකල ඔතන තමයි නයිකයි දොස්පාන් වගේ නෑ නෑට අඳුකල තමයි හොඳේ ආ හරි හරි ඔය ඇයි ඉන්නකෝ මමනේ නම් දාන්නේ මේ ඝන පිටවල හොඳට මේවා අනම්ම නම් බලලා දාලා තියෙන්නේ ආ ඝන කොහෙන්ද පිටවල නෑ නෑ නයන්න කියන්නේ ඔය දියුණු වෙන ඝනයක් ඔහොම තමයි තියෙන්නේ ආ හරි 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 එහෙනම් අහන්නකෝ නයි හොඳ ඝනකම මේ කොලයක් හම්බුනේ නම ලියන්නේ ඒකයි මං කිව්වේ හොඳට ඝන පිටවල තියෙන කියලා ආ ඒකද ඝන පිටවල රයිට් මුතු ඔබට පේන්නම බැරි නිලිය කවුද පේන්නම බැරි නිලිය කවුද නෑට අඳුකලනේ සෙග්මන්ට් එක එහෙම එකක් නෑනේ එහෙම එක්කිනේ නෑනේ එහෙම එහෙම කෙනෙක් නෑ නැහැ දැහැට වහ නිලිය ඔපෝ මාක් ඔකේ දැහැට වහ එහෙම මේ එහෙම එක්කෙනෙක් නම් නැහැ ඔබට පේන්නම බැරි නළුවා කවුද පේන්නම බැරි ඕ නෑට අඳුකර එහෙම නළුවෙක් නෑනේ හැබැයි මෙහෙමයි ඇඩ් කරනකොට දැන් අපි ඔය නපුරු චරිත කරනකොට අපිට යාව පේන්න බෑනේ මං සොමී රත්නායක මහත්මයාට හරිම කැමතියි හැබැයි ඉස්සර මම අපිට නොතේරුම් කාලේ අපි එයා ඇඩ් කරනකොට හරි ආසනයි අපිට එයාට ඉතින් මම දැනටුණත් මට හම්මුණා මම කතා කරනවා හරි හොඳ මිනිස්සෙක් අර ඇක්ට් එකේදී එයා කරන ඒක හොඳට කරන නිසා තමයි අපිට ඒක එපා වෙන්නේ ඉතින් හරි හොඳ මිනිස්සෙක් අර ඇක්ට් එක මම හරි හොඳයි සොමී රත්නායකනේ සොමී රත්නායකනේ ඉතින් මං හරි ආස මේ පුද්ගලයෙක් ඉතින් ඒ අර චරිතය අනුව බලද්දි චරිත කරද්දි චිත්‍රපටි වල ඇඩ් කරනකොට මං ඒ චරිතෙට ටිකක් අකමැතියි හරි මුතුට පේන්නම බැරි කෑම මොකක්ද කොස්
මොකදනකෝස්කේවත් මහත් වෙනවා. ඉතින් මට පුදුම ලෝභකමක් තියෙන්නේ. අපි මොනවද ඒකට කියන්නේ? ආසම පෙරේතකම. පෙරේතකමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ආසනේ කොස් දකින්න. එතකොට මිරිස් කන්නේ. මිරිස් කනවා. කොහොමද දන්නේ? මම ඒක කරලා ආවේ. මම ලා ගෙදර වැඩ කරලා තුනේ සර්වර් එකේ ගිහුවා. හරියට මිරිස් කනවා කියලා. හරි ඊළඟ ප්‍රශ්නේ ඔය ඔය. රයිට්. එහෙනම් කිලිව එහෙම කිට්ටු කරන්න හොඳ නැහැ. කිලිව කෑවොත්. රයිට් මීලඟ ප්‍රශ්නේ. ඔබට පේන්නම බැරි ඇඳුම මොකක්ද? කොට්ටගවුම. හේතුව මට අඳින්න බැරි නිසා මං හරි ආසයි අඳින්න මට වන්නේ. ඇයි අඳින්න බැරි නිසා? ඇයි අඳින්න බැරි? මොකද මං දන්නවා මට ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මං හරිම අගමැති කියන්නේ මට අඳින්න බෑනේ. එහෙම මං අකමැති. ඔ කොල්ඩක් කියන්නේ එහෙමනේ. කොට්ටගවුම වටගවුම කියලා නේ කියන්නේ. එහෙමද කියන්නේ? ඔව් වටගවුම. මට ඇහිලා නැහැ. මොකද? මට ඇහිලා. ඉතින් ඔයගොල්ලෝ යනකොට කියනවා මිසක් ඔයගොල්ලන්ට ඇහෙන්න කියනවා. ඒකනේ කැප්ට. අපිට ඇහෙන්න කිව්වොත් අපි කොච්චර සතුට වෙනවද? ඒකනේ. මෙලුම් ගොලේ උඩ කරවක් යනවා වගේ කියනවා නේ ඔය. ඇඬෙනවා. මෙන්න මේ ඊළඟ අවසාන ප්‍රශ්නේ ඇත්තටම ඔබට පේන්නම බැරි නගර සභාව මොකක්ද? නගර සභාව? ඒක මැච්චින් නෑ වගේ නේ. එහෙම තමයි. වෙන ප්‍රශ්නයක්? මැච් වෙන ප්‍රශ්න අහන්න. මේක ඉතින් අර නයාට අඳුකොළ නෙමෙයි සෙග්මන්ට් එක. ඒක අඳුකොළ නෙමෙයි ළමයි අඳුකොළ. අඳු සංඥක එන්න ඕනේ. අඳු. ඕ නු නු අඳුකොළ. ඉතින් ඒක තමයි කියවේ අඳුකොළ. ආ එහෙම. වහ හොයි හොයි වා ගිහිලා කන සුද්ධ කරගන්න. කන මේ ඒක තමයි මට මේ කෙනෙක් නැතු ඉන්නේ. නෑ අපි උත්තරේ ගහන්නද? නගර සභාව? ඔව් ඔබ පේනම බැරි නගර සභාව කොමක්? එහෙම එකක් නෑ නේ. ඊවල් පැත්තේ නගර සභාවෙන් පේන්න බැරි නේද? එහෙම. ටිකක් කුණු එහෙම පිරලා තියෙන සභාවක් මොකක් හරි තියෙනවා. නගර සභාව. ඉතින් පේන්න බෑනේ කොහොමත්. හරි. එහෙමනම් උත්තරේ ඉච්චරයි. ඉච්චරයි ප්‍රශ්න අපෝ ඇටි ඇටි. ප්‍රශ්න ටික ඉවරද? ඔව් ඔව් ප්‍රශ්න ඉවරයි. දැන් වෙන වෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නේද? ඒක මොටෝගෙන් අහන්න වෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා. ආ ඔයාලා ඒ කියන්නේ මේ මටද අහන්න. මට ඔයාගෙන් අහන්න ඕන. ඔව් අහන්න ප්‍රශ්න වල ඔය. ඔව් හොයි හොයි ගෙත් තියෙන මනමාල කමෝ. අර පරි මේකෙන් කතා කරගන්නමයි හදාන්නේ. මේ මුතෝ. ඔව්. ඔයාගේ හොඳම යාළුවට කියන්නේ මොකද්ද නම මොකද්ද කෙටි කරලා ඉතින් අපි පොඩුවේ කිව්වොත් මොකද්ද ඔයාගේ හොඳම යාළුවට නම? ආ හොඳම යාළුවට කියලා නම් එහෙම නැහැ නේ. ගජ මුතෝ කියන්න පුළුවන් නේ. ගජ යාළුවා. ඔව් මුතු කරගන්න පුළුවන්. ඔව් නේ මං ඊට පස්සේ මගේ යාළුවට එහෙම කියන්නේ. එහෙනම් ඉතින් මට ගජ මුතු කියන්න. ගජ නෑ නේ කියන්නේ වැඩි. ගජ මුතු කියන්න බෑ. හරි. ඒ දල දෙකක් තියෙන පොඩි දෙයක් ඇති තමයි අරකිට. ඒ දල දෙක එනවා ළඟට උඹට අරින්න තමයි ලෑස්තිලා ඉන්න මම කොල්ලෝ බලන්නේ. මම පොඩ්ඩ ඇවිල්ලා. ඇවිල්ලා නේ. අපි එහෙනම් ආයේ බ්‍රේක් එකකට යන්න ඕනේ. යමු යමු යමු. බ්‍රේක් එක පස්සේ අපි තවත් කතා කරමු මුතු තරංගයන්. අවුලක් නැහනේ බ්‍රේකෙන් පස්සේ අපි ආයේ ආවා පට පට මේ දැන් මේ වෙලාවේ බ්‍රේක් එකේ අතරතුර මේගොල්ලෝ මේ ලෑස් වෙවි හිටියා මොකද වැඩකට ඒට වැඩේට යන්න කලින් මේ තව පොඩි ප්‍රශ්නක් තියෙනවා අයන් අහන්න පොඩි කාලේ මේ සැහැන ක්‍රීඩා කරාන net ball එල්ලේ එහෙම ඉස්කෝලේ කරා net ball play කරා volleyball play කරා එල්ලේ ගහුවා ඒ ක්‍රීඩාවට බර එක්කනේ ඔව් හැබැයි දුවන්න බෑ දුවන්න බර වැඩි බර වැඩි බර වැඩි වැඩි හින්දා දුවන්න මුතුනේ ඒක බල්ලෙක්වක් දුවන්නේ නැද්ද? හා බල්ලෙක් පැන්නුවක් දුවන්නේ නැහැ. බල්ලා දුවන්නේ. මට මොකද දුවන්න බෑ කියන්නේ මේ හැමෝම මට දුවනකොට අපි ඉතින් ඉස්සෙල්ලාම මට දුවන්න පුළුවන්ද කියලා අපි බලනවානේ කවුරුනත්. චෙක් කරලා බලනවානේ ඉතින් දුවනකොට මම ඒ කාලේ මම ගොඩක් ඩාන්සින් වලට මේ කැන්ඩියන් ඩාන්සින් ඉස්කෝල කරේ. ඉතින් හැමෝම මට hina වෙන්න ගත්ත මැන්ඩියර දුවන්නේ කියලා. පැන්නනේ පැන්නනේ
කට්ටි පෙන්නේ නැහැ. කට්ටි පණි නැහැ උදව් නම් කරා. අන්න අන්න අන්න. අර අනිත් ළමයි ඉගෙන ගන්නට කැමති නැහැ. මේ දැන් අතරම මෙයා මාර රංගන ශිල්පිනියන්නේ. හරි අපි බලමු දැන්. අපි දැන් බලමු ෆොටෝ කෝපි අයියටයි හොයි හොයිටයි රඟපාන්න පුළුවන්ද කියලා. ඔයා බල්ලා කියන්න බාන හොඳද නැද්ද කියලා. දැන් ෆොටෝ කෝපි අයියා මොකද කරන්නේ? ආ කොමත් ඉදින් ලව් එකනේ. මට අමුතුවෙන් කරන්න දෙන්න මම ස්වභාවිකව දෙන්නම් තාත්තිකව දෙන්න. හරි හොයි හොයි ඇවිල්ලා මුතුගේ තාත්තා. ඈ? ඔව්. මොකද? ඒ වගේ පෙනුමට ගැළපෙන චරිතයක් දෙන්න. ඔව් එහෙම ගම්මු නැත්තම් බෑ. ඔයාට කොල්ලගේ චරිත දුන්නොත් ඉන්නස. මේකප් කරලා ගන්නවනේ. මේකප් කරලා පස්සේ ගමු. අපි ඉස්සර ටෙස්ට් එක ටෙස්ට් එක. මම ওই චරිත බේරගෙන තෝරගෙන කරන්නේ නැහැ. මට දෙන චරිත මම මගේ උපරිමෙන් කරනවා හරිද? නෑ මෑගේ අර ෆේස් එක විතරක් ගම්මු. මේ දැන් දුන්න චරිත දැන් දුන්න චරිත. හරි ගමු. හරි එහෙනම් ඔන්න පටන් ගන්න. ඔයාට නෙමෙයි අපි මුලින්ම මේ දෙන්න ලව් කර කර ඉන්න බලමු අපි. කොහොමද කියලා. බීච් එකේ. මතක නැද කලින් කරපු හැටි එහෙම ගම්මු අපි. හරි එළියට. ඔව් නේන නේද මං කිව්ව රිකී මාටින් කියපු කතාව. පුතුන් නැති විදිය කියලා. जीवन गुरु පිස්සුද තාත්තේ මෙයාට 40ක් නැහැ. තාත්තරත් අද අවුරුදු දෙකක් බාලයි. 40ක් නැද්ද? නැහ 40ක් නැත්තේ කොහෙද ළමයා? මේ කොණ්ඩේ නැති වුණාට මෙයාට 40ක් නැහැ තාත්තේ. දුවම තමයි මේ කේස් ගන්නේ තාත්ත දන්නේ ඒව. ගන්න අයිඩෙන්ටි. මෙහෙ දෙනවා අයිඩෙන්ටි. අයිඩෙන්ටි හදලා නැහැ මෙයා තාම චූටි නේ. අයිඩෙන්ටි නැහැ තාම 16 නැහැ නේ. ඒකනේ ඕලෝල් කරලේ නැහැ. ඒකින්ද අයිඩෙන්ටි දෙන්න. මටත් ඕන උනේ ඕක දැනගන්න තමයි. වරෙල්ල යන්න දෙන්න පොලිසිය. මම වරෙල්ල දෙනවා පොලිසියට. අම්මගේ තරුණ දියණියව තරුණ දියණිය මට මොකද ඒකට කියන්නේ බාල අපරාධ කළා කියලා මට අව දියණිය අපි අල්ලලා දෙමු තාත්තයා දියණිය නෙමෙයි මම කියනවා පලිගේ කින ආවයි කියලා මාගේ දුවිනියෝ ඔන්න ඉතින් තාත්තට උදේට කිරි එකක් හම්බෙන්නේ නැති පොටක් අන්න හදාගන්න යන්න අප්පච්චි එහෙනම් ওই දින ඉඳලා පරිස්සමට ඉඳලා ඉන්නකො පට්ට තාත්තනේ रंगने शिल्पिनी මට කවද කියන්නේ එහෙම මම ලොකු එකේ ඉන්නේ මේ හොඳ කියන්නේ හොඳයි මට සහයෝගයෙන් හොඳ හොඳට ඩයලොග් ඒගොල්ලෝ ඉතින් පුරුදු අයනේ ඉතින් මම අමුතින් කියන්න ඕනේ නැහනේ නැද්ද ඒ කියන්නේ දෙන්නම හොඳයි පුරුදුනේ ඉතින් ඔයා හින්දානේ ඉතින් ඔයා මොකද මම පුරුදු අයනේ කියන්නේ මාර කතා මෙයාගේ මෙයා හින්දා මට ඔක්කොම පුරුදු පුරුදුනේ ඔව් නැත්තම් මම තාම නෑ කටේ කිරිසුන් දුවක් කියලා ඒක ජීවුනවත් නෑ ඒක එතකොට මේ මන්නුඹ ගැන තමාගෙන තිබූ අදහස් සියල්ල අත්හැරගත්තා. යමු බ්‍රේක් එක. අවුලක් නැහැ නේ. ඔන්න අපි කූල් බ්‍රේක් එකකට පස්සේ ආයෙත් ආවා.
ඉතින් අපිට තව දේවල් දැනගන්න තියෙනවා හොයි හොයි ගෙනුයි අපේ මුතු ගෙනුයි තව පොඩි පොඩි කතා ටිකක් වුණා බ්‍රේක් එක වෙලාවෙත් ඔව් මේ අපි ඒ ටික කිව්වොත් හොඳයි නේද ඒක අපි අන්තිමට තියාගමුනේ ඔය දෙන සින්දුවක් කියනවා කියන්නේ මොකද ඈ ඔය දෙන මොකද සින්දුවක් කියනවා කියලා නෑ මේ අපි දෙන්න අලටෙන් සින්දුව රෙකෝඩ් කරමු කියලා මායි මුතු කතා වුණේ අපෝ එනම් ඉවරයි අනිවාර්යෙන් හිටිනවා මම කිව්වොත් ඉතින් දන්නේ නැද්ද फोटो प्रेम फोटो वाले लव कर मंगान මොකක්ද දන්නේ මෙයාගේ හැටි ඔයාට බූට් එක තිබ්බද බූට් එක කියන්නේ අම්මේ මේ ටයිම් එක යනවා හොයි වෙලාව යාගෙන යාගෙන යන්නේ ආ රයිට් දැන් අපිට එන්ඩ් කරන්න ටයිම් එක ඇවිල්ලා තියෙනවා ඒක තමයි හින්දා ඇත්තටම අපි තෑන්ක්ස් කරනවා මුතුට මේ ප්‍රෝග්‍රෑම් එකට ආවට බොහොම ස්තුතියි ඒ වගේම අපේ ෆොටෝ අයියා කොයින් ෆොටෝ කොපි අයියා කොයින් කොයින් හරි සෙට්ලා ආවට මේ මුතු අක්ක මොකද හිතන්නේ මේ පට්ට ගැන හොඳයි මම හරියට එන්ජොයි කරා මිනා වෙලා මගේ කට විලා මම ඒ මම මෙහෙම හැම වෙලේම බ්‍රේක් එකේදී මෙහෙම හැම කරනවා ඒ තරම් අමාරු hina වෙලා thank you මේ ගොඩක් අරට පස් hina වුණා thank you දෙරණ මේ අපිට ඉතින් ප්‍රේක්ෂකයන්ටත් පුළුවන් අපිට ලියන්න කොහොමද ලියන්නේ ශාන අතින් නේද ලියන්නේ මේ හැමදාම ලියන්න කියන අර එවලා තියෙන ලියුම් කන්ද කියවන්නේ දෙක දවසක් වත් හරි හරි අපි කියවනවා දැන් ෆෑන් පේජ් එකටත් එනවා මැසේජස් නේ ඉතින් ඒ විදියට අපි අද අන්න හදන්නේ ඔයගලගේ ගෙදරින් ගෙදරින් යන්නේ හොයි හොයි ගෙයි මුතු ගෙයි ස්පෙෂල් ලස්සන සින්දුව රයිට් මුතු ඔව් අපි කතා කරගත්ත සින් එක සොන් කරමු හරි 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 සොන් එක සින් කරන්න F minor B sharp එකකින් ගන්න. මයිනා මොකද? මයිනා මොකෙන්ද ගන්නේ? මොකෙන්ද ගන්නේ? ඒ ඔයාට නෙමෙයි කිව්වේ. ආ. දැන් ඔයා බාර ගන්නවද මුතුව? නැටුව. ඒ මට තියෙන සන්තෝෂය. සින්දුවත් එක්කම ඉවරලා යන්න පුළුවන්. රයිට්. ගමු එන. අමර පින් ලතාවි. රන් මලක් උදාවි. अमर पिमलतावे रण मलक मुदावे अदुन सदुन सुव मेरी मनु मंदिरे ईश्वर मुनि कथावे युवले देन सिनाशे कशुन हशुन सुए मेवे जीवने कटरे ओब देपा लंग मग तुरुन हद दिले हिमवती सिसील दे कीमन संसीदे अभी